आइवन अन्यों हसेओ मैं हथलिस हथरवेनी पाड़म पेंत चगुबल हेत को दन्यो पेंत चगुबल पेन करने वेड हेत को दन्यो करपुनी सा मुदाई हथलिस हथरवेनी पाड़म में पलवेनी संगवादे बलमु मुली मापी में संगवादे टा दालो थी ना एक सी थी सहाय वेनी वॉइस ट्रैक के सवन दीला මම ඊට පස්සේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු. "44과 페인트 작업을 했거든요." 대화 1. 리안 씨, 무슨 냄새 나지 않아요? 작업장도 아주 엉망이고요. 어제 늦게까지 페인트 작업을 했거든요. 너무 늦어서 정리를 하나도 못하고 퇴근했어요. 일 시작하기 전에 환풍기 돌려서 환기부터 해야겠어요. 리안 씨는 작업 도구 먼저 정리해 주세요. 작업 도구는 쓰고 나서 바로바로 정리해야 해요. 안 그러면 나중에 못 쓸 수도 있거든요. 네, 제가 얼른 치울게요. පළවෙනි සංවාදය මේ සංවාදය ඇති වෙන්නේ තුවන් සහ ලීහන් කියන දෙදෙනා අතර. ඕ ලීහන් ශි ලීහන් මහත්මයා මූසන් නෙම්සේ නාචි අනායෝ මූසන් නෙම්සේ මොන ගඳක් නැත්නම් මොන සුවඳක්ද නාචි අනායෝ එන්නේ ලියන් මහත්මයා මොන සුවඳක්ද එන්නේ කියලා අහන්නේ චගොප් චන්දෝ ආජු උම්මන් ඉගොයෝ චගොප් චන්දෝ වැඩබිමත් ආජු ගොඩාක් උම්මන් ඉගොයෝ අපිලිවෙලයි ඔජේ නත්කේ කජි පේන්ත චගුබල් හෙත්කොදුන්යෝ ඔජේ ඊයේ නත්කේ කජි පරක්කු වෙනකම්ම පේන්ත චගුබල් පේන්ටිං වැඩ හෙත්කොදන්යෝ වැඩ කරපු නිසා චගුබල් හෙත්කොදන්යෝ වැඩ කරපු නිසා ඔජේ ඊයේ නත්කේ කජි ගොඩක් වෙලා යනකන් මෙයා හවස් වෙනකම්ම වැඩ කරලු පේන්ත චගුබල් මොනවද කරලා තින්නේ පේන්ත චගුබල් හෙත්කොදන්යෝ පේන්ට් කරන වැඩ කරපු නිසා නෝමු නොජෝසෝ ගුඩාක් පරක් වෙලා චොන්ලිරල් හනාදෝ මොතගෝ තුවේගන් හෙස්සෝයෝ නෝමු නොජෝසෝ ගොඩාක් පරක් වෙලා චොන්ලිරල් හනාදෝ මොත්හගෝ චොන්ලිරල් පිරිසුදු කිරීම චොන්ලිරල් හනාදෝ මොත්හගෝ පිරිසුදු කරන එකත් නොකර තුවේගන් හෙස්සෝයෝ වැඩ ඇරිලා ගියා ඉල් සිජක් හගි චොනේ හන්පුංගි තොල්ලොසෝ හන්ගි පුතෝ එයාගේ සොයෝ ඉල් සිජක් හගි චොනේ වැඩ ආරම්භ කරන්නට කලින් හන්පුංගි තොල්ලොසෝ ෆෑන් එක නැත්නම් එක්සෝස් ෆෑන් එක කරකවලා හන්ගි පුතෝ වාතාශ්‍රය එයාගේ සොයෝ වාතාශ්‍රය ක්ලීන් කරන්න කියලා තමයි කියන්නේ වාතාශ්‍රය ඒ කියන්නේ එන සුවඳ ඉවත් කරන්න කියන එක තමයි කියන්නේ ලියන් ෂිනන් චගොප් තෝබු මොන්ජෝ චොන්ලිහේ චුසයෝ ලියන් ෂිනන් ලියන් මහත්මයා චගොප් තෝබු කියන්නේ වැඩ උපකරන මොන්ජෝ මුලින්ම චොන්ලිහේ චුසයෝ පිරිසුදු කරලා ඉන්න චගොප් තෝගුරල් සගෝ නාසෝ චගොප් තෝගුරල් වැඩ උපකරන සගෝ නාසෝ භාවිත කරලා අවසන් වුණාම සගෝ නාසෝ පාරෝ පාරෝ ඉක්මනින්ම චොල්ලි හේ ආහේයෝ පිරිසුදු කළ යුතුයි අන්කර්මියොන් එහෙම නැත්නම් නාචුන්ගේ මොත්සල් සුදෝ ඉක්කොදන්යෝ අන්කර්මියොන් නාජුන්ගේ මොත්සල් සුදෝ ඉක්කොදන්යෝ
එහෙම නැත්නම් අන් කරමියොන් නාජුන්ගේ පසුව මෝත්සල් සුදෝ ඉක්කොදන්නේ භාවිතා කරන්නට බැරි වෙනවා. නේ ජගා ඔල්ලුන් ජීවකය මම ඉක්මනට කරන්න. හොඳයි මේ සංවාදය පැහැදිලි වෙන්නදී අපි 44 වෙනි පාඩමේ දෙවෙනි සංවාදයට යමු. 44 වෙනි පාඩමේ දෙවෙනි සංවාදය මේ සංවාදය ඇති වෙන්නේ චුයින් සහ චුයින් ආචුමොනි හෙයොන් සහ සුපිකා කියන තුන්දෙනා අතර. හොඳයි අපි මුලින්ම මේ සංවාදයට අදාළ ට්‍රක් එකට සවන් දීලා ඊට පස්සේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු.대화 2. 매일 치워도 이렇게 분뇨가 쌓이니까 치우기 너무 힘들지요? 좀 힘들기는 한데요. 그래도 하루라도 안 치우면 너무 지저분해지잖아요. 맞아요. 그런데 사모님, 어제 보니까 분뇨 버리는 곳에 다른 쓰레기도 많던데 따로 분리해서 버려야 하는 거 아니에요? 안 그래도 사장님이 폐기물 처리하는 것 때문에 시청에 가셨어요. 처리 방법이 좀 까다로워져서 교육받고 오시면 말씀하실 거예요. 네, 댕 앞이 මේ සංවාදයේ සිංහල තේරුමත් එක්ක පැහැදිලි කරගමු. මේල් චුවෝදෝ ඉරොත්කේ හුන්යෝගා සයිනිකා චුවි නෝමු හිමුදල් ජියෝ. මේල් චුවෝදෝ හැමදාම පිරිසුදු කළත් ඉරොත්කේ මේ විදිහට පුුණ්යෝගා පුුණ්යෝගා කියල කියන්නේ පොහොරවලට පුුණ්යෝගා සහිනිකා ගොඩ ගැහිලා චූගි නෝමු හිමුදල් ජියෝ චූගි අස්කරන එක ඉවත් කරන එක නෝමු හිමුදල් ජියෝ ගොඩක් අමාරුද කියලා අහන්නේ. චොම් හිමුදල් ගිනන් හන්දේයෝ ටිකක් අමාරුයි නම් තමයි කරේදෝ. එනමුත් හලිවුරාදෝ අංචිවුමියෝන් නෝමු චිජොපුන් හෙච්චනායෝ නෝමු චිජොපුන් හෙජිච්චනායෝ. චොම් හිමුදල්ගින්නන් හන්දේයෝ ගොඩක් අමාරු නම් තමයි කරේදෝ. ඒ වුනත් හලිවුරාදෝ දවසකටවත් අංචිවුමියෝන් ඉවත් කළේ නැත්නම් නෝමු ගොඩක් චිජොපුන් හෙජිච්චනායෝ ගොඩක් අපිළිවෙල වෙනවා කියන එක තමයි කියන්නේ. මජායෝ නිවැරදි කරුන්දේ සමෝනිම්. ඒත් සමෝනිම් ඔජේ පෝනිකා ඊයේ බලනකොට පුුණ්යෝ පොරිනන් කෝතේ කෝසේ ඔජේ පෝනිකා ඊයේ බලනකොට පුුණ්යෝ පොරිනන් කෝසේ පොහොර මේ අවබැහැර කරන එකේ පුුණ්යෝ පොරිනන් කෝසේ පොහොර බැහැර කරන එකේ තරන්සරේකිදෝ මන්දුන්දේ තරන්සරේගි වෙනත් අපද්‍රව්‍යත් මන්දුන්දේ ගොඩාක් නිසා තාරෝ හුන්ලි හෙස්සෝ වෙනවෙනම පුන්ලි හෙස්සෝ ඉලගැන වර්ග කරලා පොරියෝය හානන්කේ අනියයෝ බැහැර කරන එක කළ යුතු නොවෙනවාද කියලා හන්න. මොකද මෙ කියනවා මේ සමෝනින් මීය බලනොකට පොහොර බැහැර කරන ගොඩේ පොහොරවලට අමතරව මේ අනිත් කුණුත් තිබුණ ගොඩාක් තිබ්බ අනෙක් වුණ
වෙන වෙනම ඒවා වෙන් කරලා බැහැර කරන එක නෙවෙයිද කරන්න ඕන කියලා අහනවා. ආ කරේදෝ සජන්නිමි පේගි මුල් චෝරි හානන් කොත් තෙමුනේ සිචොන් ඒ කසොස්සෝයෝ. ආ කරේදෝ ඒ වුණාට සජන්නිමි සජන්නි කියන්නේ කම්පැනි අයිතිකාරයා පේගි මුල් අපද්‍රව්‍ය චෝරි හානන් කොත් තෙමුනේ චෝරි හානන් කොත් තෙමුනේ බැහැර කරපු එක නිසා සිජොන්ගේ කසොස්සෝයෝ සිජොන් ඒ නගරයට කසොස්සෝයෝ ගියා. චෝරි පන්පොපි චොන් කදාරෝ චෝසෝ චෝරි පන්පොපි චෝරි පන්පොප කියන්නේ සැකසුම් ක්‍රියාවලිය චොම් ටිකක් කදාරෝ වෝජෝසෝ සංකීර්ණ නිසා කෝයුක් පත්ගෝ ඕසිමියොන් කෝයුක් කියන්නේ පාඩම් වලට කෝයුක් පත්ගෝ ඕසිමියොන් පාඩම් ලබාගෙන ආපුවාම මහල්සම් හසිල් කොහේයෝ අහලා බලමු කියන එක කියන්නේ හොඳයි මං හිතනවා මේක වලට පැහැදිලි වෙන්නේ මේ සංවාද දෙකේ අඩුපාඩුවක් තියෙනවා නම් පාලිංගමන්ට එකක් දාන්න හොඳයි අපි ඊළඟට වචන කොටසට යමු ඊට පස්සේ අභ්‍යාස වලට යමු හතලිස් හතර වෙනි පාඩමේ වචන තොරොප්තා 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 කියන්නේ අපිරිසුදුයි නැත්නම් අපිලිවෙලයි කියන එක කේගත් හදා කේගත් හදා කේගත් හදා කියන්නේ පිළිවෙලයි සහ පිරිසුදුයි කියන එක ඔම්මන් ඉදා කියන්නේ අපිලිවෙලයි කියන එක බඩු එක එක තැන්වල තියෙන්නේ අපිලිවෙලයි ඔම්මන් ඉදා කියන්නේ අපිලිවෙලයි කියන එක චොන්ලිගා චාල්ත්වයෝ ඉත්තා හොඳින් අසුරා තියෙනවා නෙම්සේගා සිම්හදා කියන්නේ දුර්ගන්ධයක් එනවා කියන එක නෙම්සේගා සිම්හදා දුර්ගන්ධයක් එනවා සෝමි සිම්හදා කියන්නේ ශබ්දයක් කියන්නේ ශබ්දය අධිකයි කියන එක සෝමි සිම්හදා මේ නොයිස් එක කියන්නේ අපි දැන් වැඩක් කරනකොට අපිට ගොඩාක් ශබ්දයක්වත් නෙවෙයි අපේ අවධානය බිඳෙන ශබ්දයක් එනවනම් ඒක තමයි මේ සෝමි සිම්හදා කියන්නේ සෝමි සිම්හදා ක්වේජොක් හදා කියන්නේ සෞම්‍යය කියන එක ඒ තැන ඉන්නට පුළුවන් ආසහිතන සෞම්‍ය තැනක් කියන එක තමයි මේ ක්වේජොක් හදා කියලා කියන්නේ පොරිදා කියන්නේ විසි කරනවා කියන එකට චියුදා කියන්නේ ක්ලීන් කරනවා කියන එකට පිරිසුදු කරනවා කියන එකට කියන්නේ චියුදා කියලා. චොන්ලි හදා කියන්නේ ඇසුරුම් කරනවා නැත්නම් බඩු අහුරනවා කියන එකට තමයි චොන්ලි හදා කියන්නේ පිළිවෙලකට බඩු තියනවා කියන එකට. වන්ගී හදා කියන්නේ වාතනය කරනවා. කාමරයකට වගේ නම් එළියේ තියෙන හුළං ඇතුළට එන්න කාමරේ දොර අරිනවා, ජනලේ අරිනවා වගේ. පියගි මුල් කියන්නේ අපතේ යන ද්‍රව්‍ය. පියගි මුල්. පියසු කියන්නේ අපතේ යන ජලය. පියසු. පේයු කියන්නේ අපතේ යන ඔයිල් නැත්නම් අපතේ යන තෙල්. පුඤ්ඤෝ පියසෝල් මුල්. පුඤ්ඤෝ
피솔물 온료 නැතිනම්피솔물 කියලා කියන්නේ අපද්‍රව්‍ය කියන්නේ සත්ව අපද්‍රව්‍ය නැත්නම් පොහොරවලට තමයි මේ පුඤ්ඤෝ හෝ පිසොල් මුල් කියලා කියන්නේ. වන් පුන්ගි කියන්නේ එක්ස්හෝස් ෆෑන් එකට. සෝන්සුරේ කියන්නේ අත්කරත්තයට. ඉල්ලියුන්ජා කියන්නේ විල් බැරෝ එකට. සාධාරි කියන්නේ ඉනිමගට. මදේ කියලා කියන්නේ ගෝණියට. පගුණි කියන්නේ කූඩයට. පිනිල්කන් කියන්නේ පිනිල් වයර් වලට. 44 වෙනි පාඩමේ කියවීමේ අභ්‍යාසය. පළවෙනි ප්‍රශ්නේ ඉඳන් දෙවෙනි ප්‍රශ්නය දක්වා තාම් කරිමල් පොගෝ මත්නන් මුංජාරල් කෝරසිප්සියෝ පහත රූපේ බලලා මත්නන් මුංජාරල් ගැලපෙන ප්‍රකාශය කෝරසිප්සියෝ. පළවෙනි එකේ මේ අත්කරත්තයක් තියෙනවා. අපි මේ ප්‍රකාශය එක කියවලා බලමු ගැලපෙන පිළිතුර මොකක්ද කියලා. සෝන් සුරේ නිදා අත්කරත්තයක් වෙනවා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ගැලපෙන නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. අපි අනිත් පිළිතුරත් කියවලා බලමු. පෙසොල් මොරීම් නිදා මලාපද්‍රව්‍ය වෙනවා. ඉල්ලියුන් චායිම් නිදා විල්බැරෝවක් වෙනවා. පිනිල් කනිම් නිදා පිනිල් නූලක් වෙනවා. හොඳයි, පළවෙනි ප්‍රශ්න ගැලපෙන්නේ නිවැරදි පිළිතුර. පළවෙනි පිළිතුර අපි දෙවෙනි එක බලමු. ඩෙම්සෙගා සිම්හේයෝ කියන්නේ සුවඳක් නැත්තම් ගඳක් එනවා කියන්නේ. දෙවෙනි එක සෝමි සිම්හේයෝ ශබ්දය වැඩි කියන එක. කොංගිරල් වෙජොක් හේයෝ කියන්නේ අවට පිරිසුදුයි කියන එක, නැත්තම් වාතාශ්‍රය පිරිසුදුයි කියන එක. චොන්ලිගා තොයෝ ඉස්සෝයෝ හොඳින් අහුරලා තියෙනවා. බලමු මේ රූපේ දිහා බලමු, මේකට ගැලපෙන ප්‍රකාශයක් තියෙන මොකද්ද. එතන අකුරු ටිකකින් කියලා තියෙන්නේ මේ ගොඩාක් ලොකු ශබ්දයක් එනවා වගේ අර්ථයක් නේ. රූපෙ බැලුවම අපට පැහැදිලි වෙනවා ඇති මේ ලොකු ශබ්දයක් එන අර්ථයක් තමයි මේ ගොඩාක් අකුරු දාලා මේ තියෙන්නේ. හොඳයි, එහෙමනම් මේ රූපේ පෙන්වන්නේ ගොඩාක් ශබ්දේ වැඩි අවස්ථාවක්. එහෙනම් ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්න ඕන දෙවෙනි පිළිතුර සෝමි සිම්හයෝ ශබ්දය අධිකයි. හොඳයි, අපි තුන්වෙනි ප්‍රශ්නයට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නය දක්වා පින්කනේ තොරක කජන් අල්මජන් කෝසල් කෝරසිප්සියෝ හිස් තැන තුළට වඩාත් ගැලපෙන එක තෝරන්න. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නය දක්වා. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නේ දැන් කියවමු. ඔනරන් චගුප් චංගේ ආජු ක්වේචෝ කනයෝ ඕනල් චගුප් චංගේ අද වැඩ කරන ස්ථාන. ආජු ක්වේචෝ කනයෝ අද වැඩ කරන කාමරේ ගොඩාක් ක්වේචෝ කනයෝ කියන්නේ දැකුම් කළුයි කියන එක. කරොච්චෝ චොන්සෝර පිරිසුදු කරන එක මොකක් කරමද? පිරිසුදු කරන එක කරපින්ද? හජියෝ කරලද කියන එක හන කරලා තියෙනවද? පිරිසු කරලා තියෙනවද කියන එක තමයි හජ්ජියෝ කියලා කියන්නේ. දෙවෙනි එකේ හෙත් පොදන්නේෝ කරපු නිසා. හගුසිපොයෝ කරන්නට කැමති. හල්කොයෝ කරන්නම්. එහෙනම් මේකට ගැලපෙන එක වෙන්නේ ඔනල් චගෝප්චන් ආජු ක්වේචෝ කහනයෝ
අද වැඩවීම ගොඩාක් දැකුම් කළුවේ. කරච්චෝ එහෙමද ජොන්සෝරල් හෙත්කොදන්යෝ කරපු නිසා. ජොන්සෝරල් හෙත්කොදන්යෝ එන තුන්වෙනි ප්‍රශ්නයට ගැලපෙන නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. අපි හතරවෙනි ප්‍රශ්න බලමු. මියෝජිල් චොන්පෝදා පුඤ්ඤෝගා ස්තනක්. මියෝජිල් චොන්පෝදා දින කිහිපයකට වඩා පුඤ්ඤෝගා පොහොර ස්තනක් කරජෝ එහෙමද පල්ලි චෝයා කෙසෝයෝ. පල්ලි ඉක්මනින්ම චෝයා කෙසෝයෝ ඉවත් කිරීම කරන්නම් පිරිසුදු කිරීම කරන්නම්. නැත්තම් ඉවත් කළ යුතුයි කියන එක තමයි චෝ කෙසෝයෝ ඉවත් කළ යුතුයි ඉවත් කරන්නම් ඉවත් කළ යුතුයි මේක අනාගත අර්ථයෙන් එන්නේ මොකද කෙසෝයෝනේ තියෙන නිසා. එතකොට මෙතන හිස්තැනට ගැලපෙන නිවැරදි පිළිතුර මොකක්ද කියලා බලමු. මානජෝ සොයෝ ගොඩායි. දෙවෙනි එක මානමියෝ අන්තයෝ ගොඩාක් වෙන්නේ නැහැ. මංචි අනල් කොයෝ මංචි අනල් කොය ගොඩාක් නොවෙනවා ගොඩක් වෙන්නේ නැහැ. මානසමියොන් ජොත්කෙස් සොයෝ ගොඩාක් වෙනව නම් හොඳයි. එහෙනම් මේ ප්‍රකාශ වලින් ගැලපෙන ප්‍රකාශ වෙනවා මොනවද? මියෝජිල් චොන්පෝදා පුඤ්ඤෝගා මියෝජිල් චොන්පෝදාකට පළවෙනි එක මියෝජිල් චොන්පෝදා දින කිහිපයකට වඩා පුඤ්ඤෝගා දින කිහිපයකට වඩා මානජොස්සෝය ගොඩාක් වෙලා පොහොර ගොඩාක් වැඩි වෙලා කරජෝ පල්ලි චෝයාකේ සොය ඉක්මනින්ම ඉවත් කරන්න ඉක්මනින්ම පිරිසුදු කරන්න. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ ගැලපෙන නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. හොඳයි අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු. කොංගු හමල් චුම්බිහායෝ චොන්ලිවා කගි පියොල්ලෝ කොංගුරල් කුපියොල් හායෝ ඉස්තනක් හෙයහම් නිදා. ඉරොත්කේ චාල් නෝ තුමියොන් කොංගුරල් අංජෝ හගෝ ස්විප්කේ සයොන් හල්සු ඉස්සම් නිදා. හොඳයි අපි මේක පැහැදිලි කරගමු. කොංගු හමල් ටූල් බොක්ස් එක චුන් විහායෝ සූදානම් කරනකොට චොන්ලිවා කියලා කියලා පිළිවෙලකට කගී පොල්ලෝ විශාලත්ව අනුව කොංගුරල් උපකරණ කුපියොල් හායෝ හඳුනා ගැනීමට හිස් තැන. හඳුනා ගැනීමට මොකද හඳුනා ගැනීමට සයොන් කියන්නේ භාවිතා කරනවා, පෝක්වාන් කියන්නේ ගබඩා කරනවා, චුන්බි කියන්නේ සූදානම් කරනවා, චොන්කොම් කියන්නේ පරීක්ෂා කරනවා. එහෙනම් මේකෙදි කියන්නේ කොංගු හැම චුන්බි හායෝ ටූල් බොක්ස් එක සූදානම් කරනකොට චොන්ලිවා පිළිවෙලට සහ කගි පියොල්ලෝ විශාලත්වය අනුව කොංගුරල් උපකරණ කුපියොල් හායෝ හඳුනා ගන්න ආකාරයට හඳුනා ගන්න පුළුවන් වෙන්න භාවිතා කරන්න පෝක්වාන් ගබඩා කරනවා. පෝක්වාන් හෙයා හම්නිදා පෝක්වාන් හෙයා හම්නිදා ගබඩා කරන්න. ඉරොත්කේ චාල් නෝන් තුමියොන් කොංගුරල් අංජුම් හගෝ සුක්කේ සයොන් හල්සු ඉස්සම් නිදා. හරි මේකෙදි කියන්නේ කොංගු හමල් චුම්බි හයෝ කියන්නේ ටූල් බොක්ස් එක සූදානම් කරනකොට ජොන් ලියුවා පිළිවෙලකට කගී පියොල් විශාලත්වය අනුව මේ බඩු බාණ්ඩ අඳුර ගන්න පුළුවන් වෙන්න පෝක්වාන් හේයා හම් නිදා ගබඩා කරන්න කියලා කියන්නේ. හොඳයි එහෙනම් පස්වෙනි ප්‍රශ්නට ගැලපෙන නිවැරදි පිළිතුර දෙවෙනි පිළිතුර. මේ අභ්‍යාසය හොඳින් පැහැදිලි වෙන්නදී අපි සවන් දීමේ අභ්‍යාස කොටසට යමු. හතලිස් හතරවෙනි පාඩමේ තෙත්ගේ අභ්‍යාස කොටස. මුලින්ම ඔයාලා මේ ට්‍රක් එකට සවන් දීලා ඔයාලා නිවැරදි කියලා හිතන පිළිතුරු සටහන් කරගන්න
මම පැහැදිලි කරන අවස්ථාවේදී ඔයාගේ පිළිතුරේ නිවැරදි බව තහවුරු කරගන්න. හොඳයි මුලින්ම අපි මේ ට්‍රක් එකට සම්බන්ධ වෙමු.44과 EPS 토픽 듣기 1에서 2번 들은 것을 고르십시오. 1번 폐수를 여기에 버리는 거예요? 네, 여기가 폐수를 버리는 곳이에요. 2번 작업장이 더러워요. 그렇죠. 너무 지저분하네요. 3에서 4번 잘 듣고 내용과 관계 있는 그림을 고르십시오. 3번 사다리가 있으면 올라갈 수 있겠네요. 사다리요? 저기에 있네요. 4번 지금 뭐 하고 있어요? 냄새가 나서 환기하고 있어요. 5번 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 오늘 교육 시간에는 지난주에 이어서 작업장 정리가 왜 필요한지 설명하겠습니다. 우선 정리를 잘하면 안전사고를 예방할 수 있고 물건의 낭비를 줄일 수 있어요. 그리고 제품을 잘 관리하니까 품질도 좋아지고요. 무엇보다 기계를 오랫동안 잘 사용할 수 있어요. හොඳයි අපි දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරමු
පළවෙනි ප්‍රශ්නේ ඉඳන් දෙවෙනි ප්‍රශ්නය දක්වා තරන් කොසල් කෝරසිප්සියෝ තරන් කියලා කියන ඇහෙන එක තරන් කොසල් ඇහෙන එක කෝරසිප්සියෝ තෝරන්න තරන් කොසල් කෝරසිප්සියෝ ඇහෙන එක තෝරන්න හොඳයි මුලින්ම අපි පළවෙනි වොයිස් ට්‍රැක් එකට සවන් දෙමු ඒකෙදි ඇහෙන්නේ මොකක්ද කියලා බලලා අපි නිවැරදි පිළිතුර තෝරගමු 44과 EPS 토픽 듣기 1에서 2번 들은 것을 고르십시오. 1번 폐수를 여기에 버리는 거예요? 네, 여기가 폐수를 버리는 곳이에요. 폐수를 여기에 버리는 거예요? 폐수를 길라기안에 아빠자래요? 폐수를 여기에 버리는 거예요? 메타나 아빠자래요? බැහැර කරන තැන වෙනවද පොරිනන් කොහේයෝ බැහැර කරන තැන වෙනවද පොරිනන් කියන්නේ බැහැර කරනවා කියන එක නේ යෝගිගා පියසුරල් පොරිනන් කොසියේයෝ ඔව් මෙතන පියසුරල් කියලා කියන්නේ අපජලය පොරිනන් කොසියේයෝ මෙතන තමයි අපජලය බැහැර කරන තැන අපි බලමු තියෙන ප්‍රකාශ ටික කියවලා පිළිතුරු වශයෙන් PU කියලා කියන්නේ අපත යන oil කියන එක දෙවෙනි එක PSU කියන්නේ අපජලය PEGI කියන්නේ අපද්‍රව්‍ය තමයි PEGI කියලා කියන්නේ PMOL කියන්නේ අපද්‍රව්‍ය වලට ඔව් අපද්‍රව්‍ය වලට තමයි හොඳයි එතකොට අපිට මේ ප්‍රකාශය සවන් දුන්නම අපිට ඇහෙන්නේ මොකක්ද මේ පියසු කියන එක පියසු කියන වචනේ අපිට ඇහෙනවා ඒ නිසා මේ පළවෙනි ප්‍රශ්නෙට ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්න ඕන පියසු කියන එක පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නට යමු හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නේ වොයිස් ට්‍රැක් එකට දැන් සවන් දෙමු 2번 작업장이 더러워요 그렇죠. 너무 지저분하네요. 작업장이 더러워요. 작업장이 කියන්නේ වැඩ කරන තැන. 더러워요. 아필리벨아이 아필리수두이. 그렇죠. 에헤마ද? 너무 지저분하네요. 너무 지저분하네요. 너무 지저분하네요 කියලා කියන්නේ ගොඩක් අපිරිසුදු වෙලා නැත්තම් ගොඩාක් අපිලි වෙලයි කියන එක. හොඳයි අපිට ඇහුණ දේ මේ ප්‍රකාශ කියවලා තෝරමු පිළිතුරු වශයෙන් තියෙන. පළවෙනි එක චගොක්චංගි කෙගතේයෝ චගොක්චංගි කෙගතේයෝ කියන්නේ වැඩබිම පිරිසුදුයි. චගොක්චංග ජීවස්සෝයෝ චගොක්චංගි ජීවස්සෝයෝ කියන්නේ ඒ පිරිසුදුවට පිළිවෙලට තියෙනවා කියන එක. තුන්වෙනි එක චගොප්චංගි තොරෝයෝ වැඩබිම නැත්නම් වැඩ කරන තැන අපිලිවෙලයි අපිරිසුදුයි. චගොප්චංග චොන්ලිහෙයෝ වැඩ කරන තැන පිළිවෙලට තියෙනවා. හොඳයි අපිට මේ ප්‍රකාශයට සවන් දුන්නම ඇහෙන්නේ චගොප්චංගි තොරෝයෝ කියන එක. ඒ නිසා ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නයට ගැළපෙන නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර චගොප්චංගි තොරවය. හොඳයි අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. තුන්වෙනි ප්‍රශ්නේ ඉඳන් හතරවෙනි ප්‍රශ්නය දක්වා චාල් තත්කෝ නේයොංගවා කන්ගේ ඉන්දන් කරිමල් කෝරසිප්සියෝ චාල් තත්කෝ හොඳින් සවන් දීලා නේයොංගවා කන්ගේ ඉන්න සම්බන්ධයක් තියෙන රූපයට සම්බන්ධයක් තියෙන එක නේයොංගවා කන්ගේ ඉන්න කතාවට නැත්නම් විස්තරයට සම්බන්ධයක් තියෙන කරිමල් රූපය කෝරසිප්සියෝ තෝරන්න හොඳයි මුලින්ම අපි මේ ට්‍රැක් එකට සවන් දෙමු තුන්වෙනි ප්‍රශ්නේ 4번 지금 뭐 하고 있어요? 냄새가 나서 환기하고 있어요. හොඳයි අපිට ඉස්සෙල්ලම මෙතන දීලා තියෙන හතරවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ ඒක එඩිට් කරනකොට ඒක මාරු වෙලා තියෙන්නේ නැත්තේ කමන්න අපි හතරවෙනි ප්‍රශ්නේ බලලා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලමු හතරවෙනි ප්‍රශ්නේ අපිට කියනවා
지금 뭐 하고 있어요? 내 뭐가 그림인데 있네. 이르바세 간다고 해요. 냄새가 나서 환기하고 있어요. 냄새가 나서 이게 아니 냄새가 길래 그냥 수건들 수건들 일단 간다. 이게 수건들 앞이 수건들 어떻게 하는 간다 간다 이게 그럼 수건들 간다 이 대가 뭐 달래요? 인사 냄새가 나서 간다 뛰는 인사 환기하고 있어요. 와타네 그림이 있나 이게 아니 ඒ ගඳ අයින් වෙන්න එළියෙන් හොඳ වාතය ඇතුළට එන්න වංගි හගෝ ඉස්සෝයෝ කියලා කියනවා. ඒ කියන්නේ වාතනය කරමින් ඉන්න සමහරට ෆෑන් එකක් දාලා නැත්නම් වෙන විදිහකින් හරි එක්සෝස් ෆෑන් එකක් දාලා මේ විදිහට කරන්න පුළුවන්. වංගි හගෝ කියන්නේ වාතනය කරනවා කියන එක. වංගි හගෝ ඉස්සෝයෝ. හොඳයි අපිට මේ රූප බැලුවම පැහැදිලි වෙන්නේ පැහැදිලි කරගන්න එකට ගැළපෙන රූපයක් තියෙන මොකක්ද කියලා බලමු. Jika mohago isoyo namja kian pirimi kena kian ne yoja nemsega naso hongi hago isoyo hodai metana di apida mekara ganna puluwan pilithurak tiyenne palawini eka mokada me pirimi pudgalaya me janale arinawa janale ariyata passe eliye tiyena wathaya athulata enawa එතකොට මේ ගඳ අයින් වෙනවා කියලා අපිට උපකල්පනය කරලා හතරවෙනි ප්‍රශ්නෙට ගැලපෙන නිවැරදි පිළිතුර විදිහට පළවෙනි පිළිතුර ගන්නට පුළුවන්. හොඳයි අපි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නයේ ප්‍රකාශයට අපි දැන් සවන් දෙමු. 3에서 4번. Tal dukko neyongwa gwange innen geurimeul goruseopsio. 3번. Sadari가 있으면 올라갈 수 있겠네요. 사다리요? 저기에 있네요. 있네요. 우리 메게 남자 남자 කියන්නේ 피리미 කෙනා කියනවා 사다리가 있으면 이니마각 있으면 තියනවනම් 올라갈 수 있겠네요. 올라갈 수 උඩට යන්නට 있겠네요 පුළුවන් වෙයිනේ කියලා කියනවා. Sadario, megano kenai dumasi kino, sadario, a ini maga gde, chogi e itneo, a me metano tieno ini maga, enang hadili me rupu baluma, ini maga tieno tungeni rupe, enang tungeni prashe galapena, ne wari di pilutura, tungeni pilutura, onda api, tuna saha hatra prashe kata gara, api ilangata, pasuni prashe tiamo. Hari mulai mabi, pasu ini perusahaan ada dalau tiennya, voice track ekor sawan demo. Make dia api terkaran lagi, ane iya girl tadgo, cilmune almajan teh double korsipsio, iya girl tadgo, kata awat sawan dila, cilmune perusahaan wala almajan teh double, galapena prakashe, perusahaan wala te galapena prakashe, korsipsio to randa. Mudah api, make track ekor dan sawan demo. Iya girl tadgo. 질문에 알맞은 대답을 고르십시오. 오늘 교육 시간에는 지난주에 이어서 작업장 정리가 왜 필요한지 설명하겠습니다. 우선 정리를 잘하면 안전사고를 예방할 수 있고 물건의 낭비를 줄일 수 있어요. 그리고 제품을 잘 관리하니까 품질도 좋아지고요. 무엇보다 기계를 오랫동안 잘 사용할 수 있어요. 오늘 여기 매 프라카시 싱글엠 පැහැදිලි කරගමු. 오늘 교육 시간에는 오늘 කියන්නේ අද 교육 시간에는 පාඩම වෙලාවේදී 지난주에 이어서 지난주 කියලා කියන්නේ සතියට 지난 කියන්නේ ගිය වතාවේ කියන එක. 지난주에 කියනවා ගිය සතියේ 지난주에 ඊයෝසු ගිය සතියේ ඉඳලා චගොප්චන් වැඩබිම චොන්ලිගා පිළිවෙලට තබා ගන්න එක වේ ඇයි කියලා පිරියෝ හන්ජි අවශ්‍ය වෙන්නේ සොල්මියොන් හගෙස් උන්නිදා කතා කරන්න නැත්නම් ඒ ගැන විස්තරයක් කියන්නම් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි චගොප්චන් චොන්ලිගා වේ පිරියෝ හන්ජි සොල්මියොන් හගේ සම්නිදා චගොප්චන්ගේ වැඩබිම චොන්ලිහගේ පිළිවෙලට
왜 필요한지 설명하겠습니다. 이 외답이 뭐 필요할까? 티아간도는 기라다마이. 엄마 패드리 카라나데 안 기라다마이. 이건 우선 몰린마. 존리럴 잘 하면 존리럴 필요할 잘 하면 혼딘 티에라나. 안전 사고를 예방할 수 있고 안전 사고를 예방할 수 있고 안전 사고를 කියන්නේ අනතුරු සිදුවෙන එක예방할 수 있고 වැළැක්වීමට හැකිවන අතර මුල් කොනේ දේවල් වලට කියන්නේ බඩු භාණ්ඩ ආදී නම්පිරල් චුරිල් සුයිසෝයෝ නම්පිරල් චුරිල් සුයිසෝයෝ කසල නම්පිරල් කියන්නේ කසල චුරිල් සුයිසෝයෝ අඩු කරන්නට පුළුවන් මොකද ඒ ස්ථානයේ පිළිවෙලට තියනවනේ කරිගෝ ඒ වගේම චේපුම චාල් ක්වන්ලිහනිකා චේපුම නිමි භාණ්ඩ චාල් ක්වන්ලිහනිකා චාල් හොඳින් ක්වන්ලිහනිකා කලමනාකරණය කරන නිසා පුංචිල්දෝ කියන්නේ ක්වලිටි එක නැත්නම් ක්වලිටි එක කියන එකට වචනයක් සිංහලෙන් කිව්වොත් ගුණාත්මක බව පුංචිල්දෝ චුවාජි ගොයෝ ඒ කියන්නේ ක්වලිටි එකත් හොඳ වෙනවා මේ පිළිවෙල තියාගන්න උනොත් මොත් පොදා හැමතෙම වඩා කිගේරල් මැෂින් ඔරෙතෝන්නම් ගොඩාක් කාලයක් පුරාවට චාල් සයොන්හල් සුයිසෝයෝ හොඳින් පාවිච්චි කරන්නට පුළුවන් හොඳයි මේ සංවාදයේ මේ පැහැදිලි කිරීම වඩ පැහැදිලි වෙන්නදී අපි වලු මේ තියෙන ප්‍රශ්න මොකද්ද කියලා නම්චාගා මල්හන් චොන්ලි චොන් දොන්ගේ යෝකුවන් රෝ මජ්ජි අනන් කෝසල් කෝරසිප්සියෝ නම්චාගා පිරිමි පුද්ගලයා මල්හන් චොන්ලි චොන් දොන්ගේ මල්හන් කියන්නේ කියන චොන්ලි චොන් දොන්ගේ කියන පිළිවෙලේ යෝගුවන් රෝ කියන්නේ බලපෑමක් මජ්ජියනන් බලපෑමකට නිවැරදි නොවන කෝසල් එක කෝරසිප්සියෝ ඒ කියන්නේ මේ මිනිසයා කිව්ව පිළිවෙලට අදාළව නිවැරදි නොවන එක මොකක්ද කියලා අහන්නේ අපි මේ සංවාදයේ කියවුව ඊට පස්සේ ඒ සංවාදයට අදාළ නොවන්නේ ඒ පිළිවෙලට අදාළ නොවන එක මොකක්ද කියලා තමයි අහන්නේ හොඳයි අපි මේ ප්‍රකාශ කියවමු පුංචිරි තොරොචිල් සුයිසෝයෝ පුංචිරි කියන්නේ ක්වලිටි එක තොරොචිල් සුයිසෝයෝ ක්වලිටි අඩු වෙන්නට පුළුවන් තොරොචිල් කියන්නේ අඩු වෙනවා කියන එක ඒක වෙන්න බෑනේ පුංචිරි තොරොචිල් සුයිසෝයෝ මේ ප්‍රකාශය වෙන්න බෑ මොකද මේ ඡේදය කියන විදිහට වැඩ කරන තැන පිළිවෙලට තියාගත්තොත් අපිට බඩු භාණ්ඩවල ක්වලිටි එක උනත් හොඳ තත්ත්වයක තියාගන්න පුළුවන් කියලා කියනවා. ඒ හින්දා මේ පළවෙනි ප්‍රකාශය වැරදි. ඒ නිසා ගැළපෙන නිවැරදි පිළිතුර වෙන්න පස්වෙනි ප්‍රශ්නයට පළවෙනි පිළිතුර. හොඳයි. මම හිතනවා මේ සංවාදය වලට පැහැදිලි වෙන්නද කියලා. ඊළඟ පාඩමෙන් හමු වෙමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම video වලට like කරන්න bell icon එක click කරන්න. ඔයාලට අපි දාන වීඩියෝ ඉක්මනටම ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ඊළඟට 45 වෙනි පාඩමෙන් හමු වෙමු.